මචං අයිවන් අයිවන් ඒකන එක නාව අපි දෙන්න පොඩ්ඩක් මිසුන. හරි මේ වැඩේ හොඳට යනවා. තව ඉලෙක්ෂන් එකට තියෙන සතියක් වගේ කාලයක්. එහෙම තියදී දැන් දවස් දෙකකට විතර කලින් මේ එහෙම හිට පැනපැන හිටපු කට්ටිය අතරේ ගීතා කුමාරසිංහ පයින්නෝ. ගීතා කුමාරසිංහ පයින්නෝ. ඒ කියන්නේ UMP එකේ ඉඳලා මේ කියන්නේ ආණ්ඩු ඉඳලා සජබේ ඉඳලා සජබේට පයින්නෝ. සජබේ නෙමෙයි. සජබ සජබ යා සර්ත් එක්ක අපේ කෙනෙක් ඉඳින් නැති සජබ රයිට් මේ පණිනවා. මෙයා පණිද්දිම කියන කතන්දර ටිකක් තියෙනවා. මේ ඒකෙදි කියනවා මේ අවුරුදු 14ක් දේශපාලනයට ඇවිල්ලා මම අවුරුදු 14ක් වෙනවා දේශපාලනයට ඇවිල්ලා මේ දේශපාලනය ඇතුළේ මම කිසිම වරප්‍රසාදයක් ගත්තේ නැහැ. මම මේ යන්නේත් මේක මොකකටවත් නෙමෙයි වරප්‍රසාදයකට අරක මේක නෙමෙයි කියලා තමයි කතාව පටන් ගන්න. එතකොට කියනවා මේ කාලය ඇතුළත එක එක දේවල් සිද්ධ වුණා. ඒගොල්ලෝ එහෙට යනකොට අපි එක්කන් ගියා. අපි මෙහෙට යනකොට අපි එක්කන් ගියා. ඒකෙන් එයා හිත්ඇවුලට පත් වෙලා ඉන්නේ. ඉතින් ඔකට හරි වචනිකුත් කියනවා මචං මේ කපු කටින වහල්ලු වගේ කියලා අපි. හරිද? කපු කටින වහල්ලු වගේ අපි එහෙට යනවා මෙහෙට යනවා. ඉතින් ඕක ඉවස ගන්න බැරි මදන තමයි මම තීරණය ගත්තේ මේ සර්ජබට එකතු වෙන්න කියලා කියනවා. ඒ ඔක්කොම කියාගෙන යද්දිත් ගෑනිට මතක නැති වෙනවා ටිකක් වෙලා කියන් යද්දිත් මොකද්ද කිව්වේ කියලා අර මුලින් කියපු කතාව. ඒ කියන්නේ මේ ඊට පස්සේ කියනවා මේ මිනිස්සු මගෙන් අහනවා මේ ඔයා මේ යන්නේ දිනන හින්දාද? ඊට පස්සේ කියනවා සජිත් දින නිසාද යන්නේ? මං කිව්ව ඔව් කියලා. දිනන පැත්තේ ඉන්නෝනේ. ගිනන නැව්වල ඉන්නේ නැහනේ. කියලා කතාවකුත් කියනවා. ඒ කියන්නේ මුලින්ම කියපු කතාව අර වරප්‍රසාද වලට යනවාද මොකද වෙන්නේ කියන එක ගෑනිට ටික වෙලාවක් යනකොට අමතක වෙනවා. මේ ගීතා කුමාරසිංහ කිව්වහම චරිතය අපිට නිකන් ඔයාට මෙයා පොලිටිෂන් කෙනෙක් වගේ පේන්න කලින් කවුරු වගේද පේන්නේ? නිලියක් නේ ලංකාවේ සුප්‍රසිද්ධ නිලියක්. ප්‍රසිද්ධ නිලියක්. තව ඉතින් කේස් තිබ්බ නේද ටිකක්. ඔය ඒවා පැත්තකින් තියමු. ඒවා පැත්තකින් තියමු. ඒ කියන්නේ දේශපාලනයට එන්නේ ඒවත් සුදුසුකම්. මේ නමුත් ඒවා පැත්තකින් තියලා කතා කරොත් මෙයා අපි ගත්තොත් එහෙම නිලියක්. නිලියක් වීමේ වාසිය තමයි මෙයාට මේ පාර්ලිමේන්තුවට එන්න එහෙම නැත්නම් දේශපාලනයට එන්න හේතුව බවට පත් වෙන්නේ. මේ ඔය ලංකාව ඇතුළේ මචං කලාකාරයෝ දේශපාලනය කරනවා කියද්දි මම මේක දකින්නේ මහා නරක තැනක තිබ්බ දෙයක් විදිහට. ඒ කියන්නේ ලංකාවේ දේශපාලනය ඇතුළේ හොඳ මිනිස්සු එහෙම නැත්නම් කලාකාරයෝ හොඳ කලාකාරයෝ දේශපාලනය කළා. හැබැයි ඒ මීට අවුරුදු 15කට එහා 15කට එහා අතීතයි. 15ට එහා අතීතයි. නිකන් අපිට මතක් වෙද්දි මචං ගාමිණී ෆොන්සේකා. කියන්නේ මේගොල්ලන්ට දේශපාලන පරිචයක් තිබ්බනේ. තිබුණා. නළුව බවට පත් වුණාට මේ දේශපාලන පරිචයක් තිබ්බා. ඒ කියන්නේ දැන් අපිට මතකයි ගාමිණී ෆොන්සේක 1989 ඉඳන් 1984 වෙනකන් 84 ඉඳන් 89 වෙනකන් නියෝජ්‍ය කතානායකවරයා විදිහට ලංකාවේ පාර්ලිමේන්තුවේ වැඩ කරා. එක්සත් ජාතික පක්ෂයෙන් ඡන්දෙ ඉල්ලලා පාර්ලිමේන්තුවේ ඇවිල්ලා නියෝජ්‍ය කතානායක දක්වා ගියපු එක්කෙනෙක්. ඊට පස්සේ 85 ඉඳන් 98 වෙනකන් එයා උතුරු මැද බලත් ආණ්ඩුකාරවලයා විදිහට වැඩ කරා. ඒ කියන්නේ චන්ද්‍රිකාගේ ආණ්ඩුවේදී. ඉතින් ඒ වගේ යම්කිසි අර දෙයක් ඒ මිනිසුන්ට තිබුණා. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම එතනින් එහාට අපිට මතක් වෙන නම තමයි විජේ කුමාරතුංග සෑහෙන දේශපාලනික පිම්මක් පැන්න සහ ඉදිරියට ආවා. ඒ වගේම ලංකාවේ ජීවත් වෙලා හිටියනම් ජනාධිපතිවරයා බවට පත් වෙන්න තරම් සුදුසුකම් විජේ කුමාරතුංග යම්කිසි විදිහකින් සපුරගෙන තිබුණා. සම සමාජ පක්ෂෙන් දේශපාලනට ඇවිල්ලා ඊට පස්සේ මහජන පක්ෂය හදාගෙන 1988 ඝාතනය වෙනකන් ඔහුගේ දේශපාලන ඇතුළත යම්කිසි ඒ කියන්නේ හොඳ පැතිකඩක් තිබුණා කියන කාරණාව අපිට යම්කිසි මට්ටමකින් කියන්න පුළුවන්. ඉතින් 1979 තමයි සම සමාජ පක්ෂයත් එක්ක එකතු වෙලා වැඩ කරන්නේ. ඊට පස්සේ මහජන පක්ෂය 1984 දී නිර්මාණය වෙනවා ඒ විදිහටම. ඉතින් මහජන පක්ෂ නිර්මාණය වෙන්නෙත් මං හිතන්නේ අර ඒ කාලේ තිබ්බ ඔක්කොම පක්ෂ ටිකට ගහන නේද ගහන සීන් එකේ තමයි ආවේ. ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂයට ඊට පස්සේ තමන්ගේ වයිෆ් ඉන්න ශ්‍රී ලංකාවේකට ඊට පස්සේ JVP එකට ඒ වෙලාවේ ඔක්කොටම අගේන්ස් තමයි මේ ආවේ. සෑහෙන මිනිසුන්ගේ මේ යාළුවගේ පැත්තට නැමියාවක් තිබ්බා ඒක. ඇත්ත. ඔව්. ඒ කියන්නේ ඔය අපි දැක්කා ඒ කාලේ ඔය මේ උතුරට කිසිම දකුණේ දේශපාලඥයෙක්ට යන්න බැරි වකවානුවක ඔහු ඒ මාර්ගය හදාගත්තා. ඒකේ යම් මතභේදාත්මක සිද්ධි තියෙනවා තමයි. නමුත් මං කියන්නේ දේශපාලනිකව යම් කිසි මට්ටමින් පරිචයක් තිබ්බ මිනිසෙක් විදිහට අපිට විජේ කුමාරතුංග කියන කලාකාරයා දේශපාලනයට එීමේදී අපිට අඳුර ගන්න පුළුවන්. ඉතින් පාර්ලිමේන්තු එකට නම් එන්න බැරි වුණානේ ඒ කාලය ඇතුළත. ඉතින් එයාට නමුත් මං හිතනවා හොඳ දේශපාලනයක් ලංකාව ඇතුළේ කරපු කලාකාරයෙක් විදිහට අපිට මේ
විජය කුමාරතුංග දකින්න පුළුවන්. ඊට පස්සේ මට මතකයි ඔය කාලයක් රවීන්ද්‍ර රන්දෙනිය. රවීන්ද්‍ර රන්දෙනිය එක්සත් ජාතික පක්ෂයෙන් ඡන්දය ඉල්ලුවා කීප වතාවක්. මම හිතන්නේ ජයග්‍රහණය කරන්න නම් හම්බුනේ නැහැ. එහෙම ලොකු දෙයක් සිද්ධ වුණේ නැහැ. නමුත් ඉතින් සාමාන්‍යයෙන් ඇත්තටම අපි එයාගේ ස්පීචස් අහලා තියෙනවා. එයාගේ දේශපාලන වටපිටාව හොයලා බලද්දී යම්කිසි පරිචයක් රවීන්ද්‍ර රන්දෙනියටත් තිබුණා. ඉතින් මේ ඊට පස්සේ අපි කතා කරේ මේ 2000 මේ අවුරුදු 15කට එහා ඉතිහාසයේ. අවුරුදු 15 මෙහාට එනකොට, ඒ කියන්නේ ඔය මහින්ද රාජපක්ෂගේ ත්‍රාඩ කාඩර් එක හදනවත් එක්ක කලාකාරයෝ නිකන් කලහකාරයෝ බවට, සහ අර කලාකාරය කියන්නේ කවුද කියලා කිව්වොත් එහෙම රවි, කලාකාරය කියන්නේ ඇත්තටම දැන් මිනිස්සුන්ගේ පරිකල්පනය, එහෙම නැත්නම් මිනිස්සුන්ගේ ප්‍රඥාව. එතන අපි කියන්නේ අර ප්‍රඥාවෙන් ආනන්දයට රැගෙන යන්න ඕනේ කියලානේ අපි කතා කරන්නේ. එහෙමනේ කතා කරන්නේ ආනන්දේ ප්‍රඥාව. ඔව් ආනන්ද. එහෙමනේ ආනන්දේ ප්‍රඥාවට රැය යන්න ඕනේ කියලානේ කියන්නේ. මේ එහෙම මිනිසුන්ට සංවේදී, මිනිසුන්ගේ ප්‍රශ්නවලට සංවේදීව මේ මිනිසුන්ගේ බුද්ධි ධාරාවන් පුරුල් කරන්න පුළුවන්, කලාව ඇතුලෙන් පුරුල් කරන්න පුළුවන් අයනේ අපි කලාකාරයෝ කියලා ජෙනරල් කියන්න පුළුවන්. ඒ වගේ දේවල් තමයි. ඒ කියන්නේ ඇත්තරම මේ ඔයා කිව්වා වගේ තමයි. කියන්නේ ආනන්දයෙන් ප්‍රඥාවට අපි පිනවීම තුලින් ඒකට දැනුමට යමක් එකතු කරන එක නේද තමයි කලාකාරය කියලා අපි නිශ්චිතව හඳුනාගන්නේ. හැබැයි මේ 2000 අපි කියපු ඔය අවුරුදු 15 මෙහා ඉතිහාසෙ මිට අවුරුදු 15කට මෙහා ඉතිහාසය ඇතුළ ගත්තොත් මුන් එක්ක ආනන්දයෙන් ප්‍රඥාවෙන් ආනන්දයෙන් ප්‍රඥාවට තියා ආනන්දයෙන් පුංචි බොරල්ලටවත් යන්න බැරි සෙට් එකක් තමයි කලාකාරු විදිහට. ඒ කියන්නේ අර අමු අමුගේ කඩේ යනවා කියලා අපි කියන්නේ. හරිද? ඒකේදී මචං මේ කිසිම වගකීම් විරහිත වැඩ කරන්නේ. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙනම් මේ ඒ කාලේ කතා කරපු සමහර කට්ටිය. බන්දු සමරසිංහ. හරිද? කලාකාරයෙක් විදිහට බොහොම අපිට අග්‍රගන්නේ තැනක තියන්න පුළුවන්. මාර වැඩි ලංකාවට උනේ. හරි? එහෙම කියලා තමයි එයා පටන් ගත්තේ. ශ්‍රියන්ත මෙන්ඩිස්. මේගොල්ලෝ ගොඩක් අය මේ 2019 ගෝඨාභයගේ කැම්පේන් එකේ හිටපු අය, සහ 2015 ওই කාලේ 2010 ওই හිටපු අය යුදමය වාතාවරණයත් එක්ක මේ ආපු කාලේ අපි කියන්නේ මෙහා ඉතිහාසය. ඊට පස්සේ සෝමරත්න දිසානායක. හරි, මේ ජැක්සන් ඇන්තනි සෝමරත්න දිසානායක කියන්නේ මචං මේ පරිචයක් නැති මිනිස්සු එහෙම නෙවෙයි. මං කියන්නේ ජැක්සන් ඇන්තනිගේ දේශපාලනය ගත්තොත් එහෙම ඒකත් වෙන තැනක තියෙනවා. ඔව්, ඒ කියන්නේ ජැක්සන් ඇන්තනි අපි දැකලා නැහැ කවදාවත් මේ පබ්ලික් මේ මොනවාද ප්‍රසිද්ධ වේදිකාවල ඇවිල්ලා දේශපාලන වේදිකාවට ඇවිල්ලා කතා කරනවා. එයාගේ මං හිතන්නේ එයාගෙන් දේශපාලක්ෂියෝ එයාගේ යූස් කරේ වෙන විදිහකට. වෙන විදිහකට. ඒ කියන්නේ යාගේ පරිචයම තමයි ඒගොල්ලෝ පාවිච්චි කරේ කොහොමද මේක කරන්න කියලා. මොකද එයාට තිබ්බනේ මිනිස්සුන්ගේ ලොකු ආදරයක් පක්ෂ විපක්ෂ මොන පක්ෂ වුණත්. ඒ කියන්නේ යාට තියෙන ඉතිහාසය ගැන තියෙන දැනුම, යාට කලාව ගැන තියෙන දැනුම, යාට මේ තියෙන යාගේ හැකියාව, ඒ කියන්නේ පබ්ලික් ස්පීකර් කෙනෙක් විදිහට යාගේ තියෙන හැකියාව තමයි ඒ වෙලාවේ මහින්ද ආණ්ඩුව සහ මේ ගෝඨාභයගේ මහින්ද ආණ්ඩුව පාවිච්චි කරේ. ඉතින් එහෙම එකක් තිබුණා. ඉතින් සෝමරත් දිසානායක අපිට මතකයි. ඊට පස්සේ මේ මෙලෝ රහක් නැති උන් තුන් දෙනෙක් ඉන්නවා. රජිත හිරාන් පිම්පෝ හොප්පි අර්ජුන් කමල්නාත් සත්ත පහකට ගණන් ගන්නෑ මිනිස්සු. ඒත් අර දැන් මං හිතන්නේ කලාවන් උන්ට දෙයක් හම් වෙන්නෙත් නැහැ. ඒ නිසා මං හිතන්නේ මේ ස්ටේජ් වල නැගලා කීයක් හරි හොයා ගන්නවා වගේ අනුශාදමයන්ති. ඒ මං දැක්ක ළඟදිත් නාමල් ස්ටේජ් එක නැගලා ඉන්නවා. ඒ කියන්නේ විහාර මාදී. නාමල් තමයි බේරගන්න පුළුවන් කියලා රට කියලා දෙනවා. ඔව්. අනුශාදමයන්ති නිකන් විහාර මාදී කියලා දෙන මේ සංජීවනී වීරසිංහ කියලා කෙනෙක් වාට මතකද? ඔවුනේ මට මතක විදිහට මේ ගුවන්විදුලි සංස්ථාවේ මොකක් හරි ඩිරෙක්ටර් පෝස්ට් එකක් හම්බුණා ගෝඨාභයගේ කාලේ. මේ රෙදි නැතිව කඩේ ගියා. මේ යා මතක ඇති වාට කියනවා මේ අර සනීප ආරක්ෂක තුවා දෙනවා කියලා සජිත් ඒ වෙලාවේ කැම්පේන් එකක් කරා. ඒකට පෑඩ් සජිත් අපිට එපා කියන කාරණාව එයා ඉස්සරහට අරගෙන ඒක කතා කරා. මං හිතන්නේ ඒක නොවිය යුතු කාරණාවක්. කාන්තාවක් විදිහට කාන්තාවක් වෙනුවෙන් පෙනී හිටින්න ඕනේ තැනකදී, සහ ඒ මතය මං හිතන්නේ අපි සජිත් පක්ෂපාතී නැහැ කිසිසේත්ම. හැබැයි සජිත්ගේ කෑල්ල යම්කිසි හොඳ ප්‍රවණතාවයක් විදිහට තමයි අපි දකින්නේ. මොකද මේ වෙනකොට ඒක ඔප්පිලා තියෙනවා රවි. ඒ කියන්නේ ලංකාවේ අපි මීට මාස ගානකට කලින් කරපු සංගණනීයකදී වුණ මේ ලංකාවේ ශිෂ්‍යාවෝ 40%ක් මේ ඔසප් කාලයේදී පාසල් වලට එන්නේ නැහැ. හේතුව මේ සනීප ආරක්ෂක තුවාවල දැන් දින මිලත් එක්ක. ඒක මිලදී ගන්න බැරිකම නිසා, ඒ අපහසුතාවය නිසා ලංකාවේ ශිෂ්‍යාව ගොඩක් 40% ඒ කාලේදී පාසල් වෙන්නේ නැහැ කියලා සංගණන වාර්තාවක් තියෙනවා. මේ ඉරාජ් වීරරත්න කලාකාරයෙක්ද?
උමි 2000 විතර 2010 ඒ කාලේ නම් මිනිහ කලාකාරයෙක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. පොඩි මොන හරි දෙයක් කරා කියලානේ. يعني පොඩි වෙනසක් කරපු එක්කෙනෙක්ගේ මියුසික් වල. එතකොට මං කියන්නේ දැන් ඔය අපි ලිස්ට් එකම ගත්තාම තමුන්ට ප්‍රේක්ෂකයන්ගෙන් තමුන්ට දේශපාලනයට එන්න හෝ තමුන්ට ජීවත් වෙන්න කියන්නේ තමුන්ගේ කලාවට ආස කරන ප්‍රේක්ෂකයෝ මහා කුජීත විදිහට හරි නිකන් මේ පාවිච්චි කරපු තැනක් නෙමෙයිද ඔය කියපු කලාකාරයෝ ඔක්කොම කරේ. ඒ කියන්නේ තමුන්ට තියෙන ජනප්‍රියතාවය අවභාවිතාගෙන. ඒ කියන්නේ තමන්ගේ ජනප්‍රියත්වය මේ තව කෙරෙකට අර අපි කලින් වීඩියෝ එකත් කතා කරලා වගේ උගස් ගන්න එක තමයි කරලා තියෙන්නේ. ඔව්. අපි මෙතන කිසිම තැනක කියන්නේ මේ කාටවත් දේශපාලනය කරන්න එපා කියලා. බැහැයි කියලා සහ එපා කියලා. හැමෝටම මේ ප්‍රජාතන්ත්‍රවාදීව අයිතියක් තියෙනවා. අයිතියක් තියෙනවා. හැබැයි අර ජනතාවට සංවේදී වෙන්න ඕන කට්ටියක් විදියට සහ ජනතාවගේ ආදරය නොඅඩුව ලැබෙන පිරිසක් විදියට හරි දේ තේරවීම සහ මිනිස්සුන් හරි පැත්තට ගයිඩ් කිරීම තමයි කලාකාරයෙක් කරන්න ඕනේ. එහෙම කරන්න බැරි නම් ඉතින් ස්වාධීනව ඉන්න එක ඊට වඩා හොඳයි. දැන් ඔතන සමහර තැන්වලදී ඔය සෝමරත් දිසානායක ජැක්සන් ඇන්තනී වගේ යම්කිසි පරිචයක් තියෙන මිනිස්සු ඒ වැරද්ද තේරුම් ගත සහ ඒක සමාජ ඉදිරියේ ඔවුන් යම්කිසි මොකක්ද ඒකට කියන්නේ ඔවුන්ගේ ස්වයං විවේචනයක් ජැක්සන් ඇන්තනීට සහ මේ සෝමරත් දිසානායක වගේ කලාකාරයන්ට ඇත්තරම තිබුණා. ඉතින් ඔය ඔක්කොම කතා කරද්දී ඕක නෙමෙයිනේ කාරණාව. එළිය ඇතුලේ අපි ඕන කෙනෙකුට සහයෝගය දක්වන්න පුළුවන්. අපි දැක්ක රණවීරෝ කියලා කණ්ඩායමක් හදාගෙන තියෙනවා, කලාකාරයෝ කියලා කණ්ඩායම් හදාගෙන තියෙනවා, පැවිද්දු සහ මේ කියන්නේ මේ භික්ෂු පාර්ශවයේ සම්බන්ධ සහ මේ පූජ්‍ය පක්ෂය අරගෙන තියෙනවා. මේ සියල්ලේ එකතුවක් විදිහට තමයි මේ රටේ දේශපාලනය හැදුවේ සහ ඒකට මුල්ුණේ මහින්ද රාජපක්ෂගේ දේශපාලනේ. මේ ඔක්කොම අතරේ දැන් කොහොම ගියයි කියහන්කෝ, ලංකාවේ මිලියන 21ක් මිනිස්සුන්ට ලංකාව ඇතුලේ ඒ මිනිස්සු නියෝජනය කරන්න හදනවා පාර්ලිමේන්තුව. ඒ පාර්ලිමේන්තුව ඇතුලේ මේ වගේ ගොබ්බයන්ට ඉඩක් වෙන් වුණා කියලා කිව්වොත් එහෙම ඒක ලොකු ගැටලුවක් නේ. අපි මේ කලාකාරයන්ට මේ අගෞරවයක් වෙනස නෙමෙයි කරන්නේ. හරි ඒක ඇත්තටම ඒක හරියට තේරුම් ගන්න ඕනේ. මේක ඇත්තටම මේ දේශපාලකයන් කොහොමද මේ වගේ අර කියන්නේ තැනට නොගැලපෙන මිනිස්සුන්ව ගෙනාවේ කොහොමද, ඒක ඒගොල්ලන් යූස් කරේ කොහොමද කියලා තමයි අපි පොඩ්ඩක් කතා කරන්නේ නේ. දැන් කියන්නේ මේ මෙතන කියපු බොහොමයක් නම්ගම් කලාකාරයෝ විදියට අපේ හිතේ ඉන්නවා. කලාකාරයෝ විදියට අපි සතුටු වෙනවා. හැබැයි මෙන්න මේ ටික පොඩ්ඩක් අහගෙන යන්නකෝ. මේ ඔක කියද්දි අපි මේ එක්කෙනෙක් එනවා 2010 ආණ්ඩුවේ ගම්පහෙන් එනවා කියද්දි හොඳ මිනිහෙක් වෙන්න බෑනේ. ඒ කියන්නේ මේ දේශපාලන පරිචයක් තියෙන මිනිස්සු ගම්පහෙන් බී වෙන එක හරිම අඩුයි. ඒ කියන්නේ මහා අවාසනාවන්ත තත්ත්වයක් ගම්පහ දිස්ත්‍රික්කයේ. මං හිතන්නේ ගම්පහ ඡන්දදායකයෝ දැන් වාසැලකිලිමත් වෙන්න හරි බෙල්ලෙක් ගලව ගන්න බලන්න try කරන්න. මොන වසංගතයක් මොන විස බීජයක් ආවත් කොවිඩ් ආවත් මොකාවත් ගම්පහෙන් එන්නේ. අපිට පොඩි අවුලක් තියෙනවා ගම්පහත් එක්ක. ඒකත් එක්ක කියන්නේ ගම්පහ ඇතරම අර වෝඩ් බේස් එක හරි වෙනස් සහ මේ නිකන් හිතලා බලන්නකෝ දැන් පාර්ලිමේන්තුවේ ගම්පහෙන් ඉන්න කවුද? ඒ අය කොච්චර ඡන්ද ප්‍රමාණකින් පාර්ලිමේන්තුව ආපු මිනිස්සුද? මේ රට කරපු දේ මොකද්ද කියලා අපි ගම්පහ ජනතාව ට්‍රෙන්ඩින් එක බලලා ඡන්ද දෙන්නේ. ට්‍රෙන්ඩ් එක බලලා දෙන්නේ. එහෙම අන්න ඒක. ඒ කියන්නේ අර දේශපාලනික වෙනස් වීම ෂණිකව කරන්න හදන තැනක් තමයි ගම්පහ කියන්නේ. ඉතින් ඒකත් එක්ක මේ හරියට ඒක මිනිස්සු කියන්නේ ඒකට දේශපාලන පක්ෂ හරියට ඇනලයිස් කරනවා. හරි? එහෙම එකක් එක්ක තමයි ඔය කියන කෙනා ඉන්නේ. මේ යාගේ නම පබා. අපි කවුරුත් ආදරයට කියන පබා. යාගේ නම උපේක්ෂා ස්වර්ණමාලි. උපේක්ෂා ස්වර්ණමාලි දේශපාලනයට එන්නේ ඇයි කියලා, දේශපාලනයට එන්නේ ඇයි කියලා වහම උපේක්ෂා ස්වර්ණමාලි කියන්නේ පබා නාට්‍යයෙන්, කියන්නේ නොකිය කියන්නේ පබා නාට්‍යයෙන් මාව අයින් කරනවා. ඒ නිසා මම තේරුම් ගත්තා මේකට එන්න ඕනි කියලා. ඉතින් මම දේශපාලනයට එනවා කියන කතාවක් එක තමයි ඉන්නේ. අපේ දැන් අපේ ලොක්කා තමයි ආවේ ඒ කාලේ දේශපාලනයට අරගෙන ඉන්නේ 2010 දී ගම්පහ දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින්. වැඩිම මනාපුලි කවිදාසූරිය දෙවනි තැනට දාලා ඉන්නේ. අන්න ඒකයි කියන්නේ. ඒක තමයි මං කියන්නේ ගම්පහ. ඒ තමයි ගම්පහ. ඒතොර ඉන්නවනේ බැසිල් ඉන්නවා. ඊට අමතරව ප්‍රසන්න ඉන්නවා. ඒක තමයි ගම්පහ. ලාංසා ඉන්නවා. ඒක තමයි ගම්පහ. හරි. මේ ඔය කතාව කියද්දි 2010 විදියට එනවා. මේ ඔයා අහලා තියෙ මේ 360 දී මෙයාව ගෙන්නනවා. දිල්ක අහනවා ප්‍රශ්නයක්, මචං මේ ඔයා කලාකාරයෙක්, දැන් මේ ඉන්නේ කලාකාරයෝ නියෝජනය කරමින්. මං කියන්නේ එහෙම ඉන්න ඕනේ. හරිද? ආවේ කවුද කියන ප්‍රශ්නේ තමයි අපි මේ අහන්නේ. හරිද?
මේ ඔයා මේ චිත්‍රපට මේ වාර්ණය ගැන මොකද්ද අහිතන්නේ කියලා නිකන් හෙන සම්භාව්‍ය ප්‍රශ්නයක් අහනවා කලාකාරගෙන් අහන්න ඕන ප්‍රශ්නයක්. කියන්නේ දේශපාලනික කාරණාවක් නෙමෙයි මචං මේ වාර්ණය වෙනවා කියන එක චිත්‍රපට සහ කලාව යම් කිසි මතකින් ගයිඩ්ලයින්ස් ගයිඩ්ලයින් එකකට ගන්නවා කියන එක දේශපාලන කාරණාවක්. ඒ නිසා අහනකොට මේ උපේක්ෂාන උපේක්ෂා දෙන උත්තරයට කලින් ප්‍රශ්නයක් අහනවා. උපේක්ෂාන මේ වාර්ණය කියන්නේ මොකද්ද? පව් ඉති. නෑ ඇත්තට පව්. ඒක පහු කාලීනව. දැන් අවුරුදු 10ක් ගෙවිච්ච තැන උපේක්ෂා මම දැක්ක මේ ළඟදී ඉන්ටර්විව් එක කියනවා අවුරුදු 10කට පස්සේ විතර. මේ මං පව්. මං කරන්න ඕන දෙයක් නෙමෙයි කරේ. මං ඒ වෙලාවේ දේශපාලනයට එන්න මට එහෙම මුකුත් තේරෙන්නේ නැහැ. ඇත්තරම මම පව් වගේ එකක් උපේක්ෂා ස්වර්ණමාලේ කියනවා. ඒතකොට මේ පව් වලට ඇදලා දාන්නේ අරගෙන උඩ කියන දේශපාලඥයම තමයි. ওই විදිහට මේ කලාකාරයෝ විතරක් නෙමෙයි තව අයවත් ওই විදිහටම ඇදලා දාලා තියෙනවා කලාකාරයෝ තියෙනවා. මං හිතන්නේ පබා ඊට පස්සේ දැන් රනිල් ගෙනාවට අර අර කරු ජයසූරියතුළු ගොඩක් පිරිසක් යනවනේ මහින්ද ජනාධිපති වුණාට පස්සේ. අර මතකද මහින්ද ජනාධිපති වුණාට පස්සේ අර යුද්ධෙට දැත් ශක්තිමත් කරන්න යනවනේ. මොකද්ද මල්වට්ටි රත ගහන්නේ. රත ගහන. ඒත් එක්කම පබත් ඒ පැත්තටත් ගියා වට මතක විදිහට. ඔව් ටික කාලයක් එහෙම හිටියා. ඊට පස්සේ එහෙම ඊළඟ 2010 ළඟ ඡන්දෙන් එහෙම ඔව් එළියට විසිකුණා. මේ ඒ කියන්නේ මේ පොල්ලෙලිනේ වැඩි කල් අල්ලන් ඉන්න බෑ. මේ තව එක්කෙනෙක්. හෙළ සිනමාවේ නිලි රැජින. මාලනී ෆොන්සේකා. මාලනී ෆොන්සේකා ගැන අපේ අම්මගේ තාත්තගෙ ඉඳන් අපි දක්වා කලාකාරණියක් විදිහට එතුමියට තියෙන ප්‍රසාදය සහ ඒ කියවීම වෙන එකක්. හැබැයි මචං 2010 දෙම මෙයාව ගන්නවා නැෂනලිස්ට් එකකින්. නැෂනලිස්ට් එක කියන්නේ මොකද්ද? සරලව කිව්වොත් අපි දන්නවා මේ මනාප බලුපොරය. මනාප බලුපොරයට එන්න අකමැති යම් යම් ශේෂ්ත්‍රවල ඉන්න ප්‍රවීණයින්ට පාර්ලිමේන්තුවට එන්න හදපු ඉඩකඩ තමයි මේ කියන ජාතික ලයිස්තුව. එහෙම නැත්නම් අපි කියන නැෂනලිස්ට් එක. මාලනී ෆොන්සේකා හෙළ රිජින නිලි රැජින. ඒක කාගින්වත් එයාගෙන් ඒක ගලවන්න බැහැ. අපි ඒක පිළිගන්නවා. හැබැයි මට පුළුවන් නම් කියපම් මචං මාලනී ෆොන්සේකා පාර්ලිමේන්තුවට ඇවිල්ලා මේ රටට වැදගත් කියලා කරපු එක දෙයක් කලාවට රටට ඕනේ නැහැ. එයා ඉන්නේ කලාව නියෝජනය කරලා නම්, එයා ඉන්නේ සිනමාව නියෝජනය කරලා නම් ඒ කරපු එක කාරණාවක් මට කිව්වොත් අපි මේ ගැන කතා කරන්නේ නැහැ. ඔව් නේ. කියන්නේ ඒ අද දැන් මේ කලාව තියෙන තැන එක බැලුවාම අපිට තේරෙන මොනවද කරලා තියෙන්නේ කියලා. මෙහෙමනේ මචං. ඒ කියන්නේ ඇත්තම කතාව තමයි මේ මාලනී ෆොන්සේකා පාර්ලිමේන්තු එකේ හිටියා කියලා ගොඩක් මිනිස්සු මං මේ දැන් කියනකන් දන්නේ. ඔව් අමතක වෙලා දන්නෙත් නැතුව. ඒ කියන්නේ ස්ථිරයි. හරිද? එයාගේ නැෂනලිස්ට් එකෙන් 2010 මහින්දගේ ආණ්ඩුවේ කියලා. මේක බලන 70%ක් මිනිස්සු දන්නේ ස්ථිරයි. ඒ කතාව. හරි. එතකොට මාලනී ෆොන්සේකා ඔය විදිහට මේ ලංකාවේ මිලියන මං කිව්වා වගේ මිලියන 21ක් මිනිස්සුන්ගෙන් 225කට ලැබෙන චාන්ස් එක මේ විදිහට අවභාවිතා කිරීම කියන්නේ මාර ප්‍රශ්නයක්. අපි ඒවා දේශපාලන පක්ෂවලින් සහ අපි අපෙන් ප්‍රශ්න කරන්න ඕනේ කාරණාව. ඒ කියන්නේ අපිනේ ඡන්දය දෙන මේ මෙයා නම් නැෂනලිස්ට් එකෙන් එන්නේ. නමුත් පබාව පාර්ලිමේන්තුව යවම ගැන අපි අපෙන් ප්‍රශ්න කරන්න ඕනේ ඡන්දදායකයෝ මෙරටේ පුරවැසියෝ විදියට. මේ يعني අපිට ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ කලාකාරයෙක් මේ දේශපාලන ශ්‍රේණියකට ප්‍රශ්නයක් නෙමෙයි මේ තියෙන්නේ. ඒකට කැපැසිටි එකක් තියෙන වැඩක් කරන්න පුළුවන් ගිහිල්ලා තමන්ගේ ශ්‍රේෂ්ත්‍රේ නියෝජනය කරන්න පුළුවන් මිනිස්සෙක්ව එක්ක එවන්න. එහෙම නැත්නම් නැෂනලිස්ට් එකට දාන්න. ඒ වගේ දෙයක් නේ අපිට කියන්නේ. අපි මේ කියන්නේ ඒක. මේ අපි කියන්නේ ඒක. ඒ කතාව. කියන්න බෑ කලාකාරයෝ ගේන්න එපා කියලා. ඔව් නෑ. කලාකාරයෝ ඉන්න ඕනේ. හරිද? අපි ගත්තොත් ඇමරිකාවේ පාර්ලිමේන්තුවේ පවා අපි දන්න සමහර ආනල් සෙසනේග ආනල් සෑහෙන්න අපි කතාවට ලක් වෙච්ච කලාකාරයෙක් ඒ විදිහට. ඊට පස්සේ ඉන්දියාවේ පාර්ලිමේන්තුව ගත්තත් ඔය කොයි පාර්ලිමේන්තුව ගත්තත් කලාකාරයන්ට යම් කිසි නිශ්චිත තැනක් තියෙනවා සහ පාර්ලිමේන්තුවට මෙහා දේශපාලනය තුලේ කලාකාරයන්ට තමුන්ගේ ශේෂ්ත්‍රය පිළිබඳව තියෙන ප්‍රශ්න ගැටලු පෙන්නලා ඒකෙන් අවශ්‍ය කරන විසඳුම් ටික ලබා ගන්න ලොකු කැපවීමක් සහ ඒ මැදිහත් වීම කරන්න ඕනේ. විශේෂයෙන්ම අපි අර මේ කියපු නම් ලිස්ට් එකේම එහෙම
හොඳ පිරිසක් ඉන්න. මල්ලි ෆොන්සේක කියන්නේ මම හිම ලොකු දෙයක් දකින්නේ රඟපාන්න විතරක් පුළුවන් පුද්ගලයෙක් ඉදිර තමයි මම දකින්නේ. නමුත් ඉතින් මේ අර ලංකාවේ කාන්තා නියෝජනය පිළිබඳ ගත්තහමත් මේක හාස්‍යයට ලක් කරන්න යම් කිසි සාධකයක් බවට මේ උපේක්ෂාගේ සහ මේ මාල්නීගේ දේශපාලන සම්ප්‍රාප්තිය පාර්ලිමේන්තුවට පැමිණීම අපිට ගන්න පුළුවන්. මේ ඊළඟට අර දැන් වෙලා තියෙන සබස්ත කලාකරුවන්ට හම්බෙන්න තියෙන ප්‍රිවිලේජස් මොන හරි තියෙනවා නේ, කියන්නේ ඒ මිනිස්සුන්ට හම්බෙන්න තියෙන විශ්‍රාම වැටුපක් වෙන්න පුළුවන්, ජීවිත රක්ෂණයක් වෙන්න පුළුවන්, මොකක් හරි දෙයක් හම්බෙලා නැහැනේ මේ වෙනක. හැබැයි මේ ඒගොල්ලන්ට දැන් පාර්ලිමේන්තුවෙන් විශ්‍රාම වැටුපක් හම්බෙනවා. සාධාරණ ඒ කතාවට එන්නේ සාධාරණද කියලා බලන්න ඕනේ ඉතින්. ඒ කියන්නේ අවුරුදු පහක පාර්ලිමේන්තු කාලය ඇතුලේ මං හිතන්නේ මාල්නී ෆොන්සේක දවස් 10ක්වත් පාර්ලිමේන්තුව ඇවිල්ලා තියෙනවා කියලා. මේ පණතක් හරි මොකක් හරි එකකට අත උස්සනකොට ඒක ගැන දන්නවා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. හරි, පැහැදිලිවම. එතකොට පබා වර්ණය කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැතුව සිනමාව හරි නැත්නම් කලාව නියෝජනය කරගෙන ඉතන ආවා කියන ලොකු ගැටලුවක්. හරි, ඔය ප්‍රශ්න ඔක්කොමත් එක්ක අපි මේ රටේ පුරවැසියෝ විදියට ඒ දවස් 10ට මැරෙන කම්ම මාල්නී ෆොන්සේකාට පෙන්ෂන් එකක් ගෙවනවා. මං කියන්නේ ඒක ගෙවන්න, ඒ කියන්නේ මාල්නී ෆොන්සේකා වගේ කෙනෙකුට හෝ එතනින් මෙහා ඉන්න තව ඕන කෙනෙකුට කලාකාරයෙකුට ඒක පෙන්ෂන් එකක් හරි යම් කිසි ෆන්ඩ් එකක් හරි හදන එක ප්‍රශ්නයක් නැහැ. ඒක විය යුතුයි. අපේ වගේ රටක ඒක වෙන්නේ නැහැනේ. කලාකරුවන්ට කිසිම මේ තමන්ගේ වෘත්තියේ ස්ටෙබිලිටි එකක් නැහැ. ෆයිනෑන්ෂල් මොන හරි දැන් ওই කොවිඩ් වගේ එකක් ආවොත් එහෙම ඉවරයි. එහෙම උනානේ ලංකාවේ කන්නවත් නැති තත්ත්වයකට වැටෙන්න පුළුවන්. හැබැයි අර ඒක එහෙම කරන එක නෙමෙයි ප්‍රශ්නේ. ඒකට ජනතා මුදල් භාවිතා කරන එක මං හිතන්නේ ජනතාව කිසිම ප්‍රශ්න කරයි කියලා. හැබැයි ප්‍රශ්නේ තමයි අර කිහිප දෙනෙකුට මෙහෙම හම්බෙන එක ඒක අසාධාරණයි. ඔව්, අපි උතන මැති කරනම කාරණාව ඕකනේ මචං. දැන් මේගොල්ලෝ ආවේ යම්කිසි මට්ටමකින් කලාව නියෝජනය කරලා නම් කලාවට කරපු කාරණාව මොකද්ද? ඒකත් එක්ක රාජ්‍ය මැදිහත් වීම කොහොමද කලාවට ලබා දුන්නේ සහ ඒ තමුන්ට ලැබෙන දේ ඒ විදිහට හරියට ඉෂ්ට කරාද? එහෙම කරා නම් වැටුපක් පෙන්ෂන් එකක් ඕන මගුලක් ගත්තට අපිට කමක් නැහැ. මේ ඉතිහාසෙම වෙනස් කරපු මේ මෑත ඉතිහාසෙම අවුරුදු 15ක ඇතුලේ වෙනස් කරපු එක චරිතයක් කලාව ඇතුළේ ඉන්නවා. රංජා. රංජන්. රංජන් අයියා. රංජන් අයියා. වන් ෂොට්. රංජන් ගැන කතා කරොත් එහෙම මේ සියල්ල යම්කිසි මට්ටමකට වෙනස් කරපු චරිතයක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. මොකද පක්ෂ විපක්ෂ ભેදයෙන් තොරව ඇත්ත ඇති සැටියෙන් කතා කරලා කලාකාරයෙක් හරි තැනට, කියන්නේ තමුන්ගේ ඔඩියන්ස් එක හරි තැනකට අරන් ගිය අපිට මෑතේ අවුරුදු 15 හම්බ වෙන එකම කලාකාරයා විදිහට කිව්වොත් මං හිතනවා මම හරි කියලා. පාර්ලිමේන්තුවේ ඇතුලේ හිටපු. ඔව්, ඒ කියන්නේ මං හිතන්නේ රංජන් පාර්ලිමේන්තුවේ අර කියන්නේ ඒක දෙවිදිහකට වගේ කියත, ඒ කියන්නේ පාර්ලිමේන්තු එක ඇතුලේ සහ කලා ජීවිතේ එක පැත්තකින් ගත්තොත් අර එහෙම වෙනසක් නොදැරපු චරිතයක්. කොහේ කිව්වත් කියන්න තියෙන එක කියන. ඔය පාර්ලිමේන්තුවේද එළියේද ෆිල්ම් එක ඇතුලේද ඔක්කොම එකම දේ තමයි කියවෙන්නේ. සරලව කිව්වොත් ඇත්ත ජීවිතෙත් වන් ෂොට්. වන් ෂොට්. එහෙම පොඩි එකක් තිබුණා. ඒ කියන්නේ පක්ෂ විපක්ෂ ભેදයෙන් තොරව මෙයාට ආදරේ. එතකොට එයාගේ සමහර කාරණා ඇඩ්‍රස් කරපු සමහර ප්‍රශ්න හරි බරපතල ප්‍රශ්න. ඒ බරපතල ප්‍රශ්න වලට එයා ඍජුව මැදිහත් වෙලා කතා කරලා හිරේ ගිහිල්ලා එහෙම යම්කිසි නිශ්චිතව තමුන්ගේ කාරණාව තමුන්ට හරි කියලා හිතනදී, හරිද, තමුන්ගේ දේශපාලන පක්ෂයටවත් ගැති නොවි ඒක හරි විදියට කරපු, يعني විවේචන තියෙනවා. අටත් පුද්ගලිකව රංජන රාමනායකගේ සමහර හැසිරීම් සහ සමහර වැඩපිළිබඳව විවේචන තියෙනවා. නමුත් මං හිතන්නේ මේ වගේ චරිතයකුත් මේ පාර්ලිමේන්තුව ඇතුලේ ඉන්න ඕනි කියලා පුද්ගලික විශ්වාසය මට තියෙනවා. අර මේ මිනිහාගේ මේ තටු කපපු එක ගැන ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවා නේ. ඒක තමයි මේ බරපතල කාරණා. දැන් 2015 2018 මා සමාජ සුභසාධන රාජ්‍ය අමාත්‍යවරයා විදියට හිටියා. සමාජ සේවා හා පසු සම්පත් රාජ්‍ය අමාත්‍යවරයා විදියට කටු කරා. අධිවේගී මාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා විදියට හිටියා. ඒ වගේ කාරණා ටිකකදී යම් කිසි නිශ්චිත වැඩ කොටසක් ඔහු කරා. ඔක්කොටම වැඩිය මචං මේ අපි දේශපාලනඥයෝ විදියට සමහරවිට ඇඩ්‍රස් කරන්න, අපි නෙමෙයි දේශපාලනඥයෝ විදියට කවුරුත් ඇඩ්‍රස් කරන්න බය සමහර කාරණා රංජන රාමනායක එලිපිට බොහොම විවේචනාත්මකව ඇඩ්‍රස් කරා. මං හිතනවා ඒක
කාගෙන්වත් මේ පහු කාලය ඇතුළත තමුගේ ප්‍රසිද්ධිය නැති කරගන්න අකමැතිකමත් එක්ක කරපු නැති දෙයක්. දේවල් රංජන රාමනායක කරා. විශේෂයෙන්ම අපිට මතකයි මැද පෙරදිග ප්‍රශ්න ගැන රංජන රාමනායක දිගින් දිගටම ප්‍රශ්න කරා සහ ඒවට මැදිහත් වුණා. ඊට පස්සේ රිසානගේ අපි දන්නවා අර මේ බෙල්ල කපලා මරපු ඒ රිසානගේ සිද්ධියට ඍජුව මැදිහත් වුණා. ඉන්සිඩන්ට් එකක් විදිහට ගත්තාම තව ඔය මේ සාමණේර භික්ෂුන් වහන්සේලාට වෙන ලිංගික මොකද්ද අපයෝජන අපයෝජන පිළිබඳව සෑහෙන්න කතා කරා. මං හිතන්නේ අර මං කිව්වා වගේ ප්‍රසිද්ධ නොවන හැබැයි කතා කළ යුතු මාතෘකා ගොඩක් රංජන් රාමනායකගෙන් කතා වෙන නිසා වන් ෂොට් අපි පොඩ්ඩක් රෙස්පෙක්ට් එකකුත් තියෙනවා. ඔයාලට මේ මතකද අර මේ උපුල් ශාන්ත සන්දස් ගල සර්ගේ අපි වීඩියෝ එකක ඔය රංජනුයි රනිලුයි සන්දස් ගලයි ඔය තුන් දෙනාට වෙච්ච සිද්ධියක් ගැන එක වෙනක කතා වුණා. අර පාටියකට ගිහිල්ලා ඒකේ ද ඒකේ කතා වුණේ ඇත්තටම සන්නස්ගලට කියලා තියෙනවා රනිල් වගේ මිනිස්සුන් රංජන් වගේ මිනිස්සු රංජන් එක කතා කර කර ඉන්නවා දැකලා මේ සන්නස්ගල මේ ඔය වගේ මිනිස්සුන් මෙතන කොච්චර මිනිස්සු ඉන්නද ඔය මිනිස්සුත් එක්ක කතා කරන්නේ ඇයි කියලා අහලා තියෙනවනේ. එතකොට ඒ පක්ෂීට පක්ෂේ ලොක්කම පක්ෂී නායකයාම රංජන්ලා රංජන් වගේ මිනිහෙකුට දීලා තියෙන තැන එකෙන් පේනවා. ඔව් නේද? ඔව් මට මතකයි කතාව පුල්ෂාන් සානස්ලම තමයි තමුගේ වීඩියෝ එක කියන්නේ. ඔව් මේ ඔකත් එක්කම තව එකක් මතක් වුණා. මේ දැන් අපි කිමුකෝ රංජන් අර කිව්වා වගේ මේ දේශපාලන පක්ෂයටවත් සමහරලාට අවනත නැහැ. ඒ කියන්නේ මේ SJP ගේ ඉඳන් සමහරලාට JVP ගේ හොඳ කියපු තැන් අපි අහලා තියෙනවා. හරිද? NPP එකේ හොඳ කීප තැන් අහලා තියෙනවා. එතකොට ඔතම තව එකක් දෙනවා මචං. අහලා තියෙනවා පාර්ලිමේන්තුවේ ඇතුළත මෙයා මිනිසුන්ට ලොක්කා කියලා කතා කරනවා. ඒ ලොක්කා එහෙම කතා කරනවා. හරිද? ඒ කියන්නේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය පවා අතික්‍රමණය කරේ. මං හිතන්නේ මේවා මේ හාසියට ගන්න හොඳක් නෑ. ඒක උත්තරීතර තැනක්. මේ මුන් මෙහෙම හැසිරුණාට එහෙම පොඩි එකකුත් තියෙනවා. ඒ කියන්නේ මං හිතන්නේ ඒක බිඳින්න ගරු මන්ත්‍රීතුමා කියන එක බිඳින්න. හරිද? ඒ තිබ්බ රදල සංස්කෘතිය බිඳින්න ලොක්ක කියලා කතා කරනවා. මට ඒක හරි ලස්සන කෑල්ලක් රංජන රාමනායකගේ. ඔයා මොකද ඒ ගැන හිතන්නේ? ඔව් නේද? ඒ කියන්නේ යත් දැන් ඔය අපි ඉස්සරහට කතා කරන්නේ ඔය දේශපාලන පවුලකින්ම තමයි එන්නේ. ඔව්. ඒ වුණාට එයා පොඩි අර සමාජයේ ගත්තොත් එහෙම මේ ඉන්න අනිත් කලාකාරයෝ දේශපාලකයන්ගේ සෑහෙන්න අර අවුට්ලයර් එකක් විදියට අපිට පේන්න පුළුවන්. ඒ ගතිගුණ නැති හම්බ කරපු නැති ඇත්තටම මේ එහෙම කෙනෙක්. ඔව්. සෑහෙන වෙනස් චරිතය. ඒ කියන්නේ කථානායකටත් ලොක්ක කියලා කතා කරනවා. ඒක මරු. මං කියන්නේ මරු කියනවා නෙමෙයි. මේ ඒ කියන්නේ ඒක පොඩි නිකන් නේද? ඔව්. දැන් අනිත් රටවල් වල අපි ගත්තොත් එහෙම ජනාධිපතිට කතා කරන්නේ මිස්ටර් ප්‍රෙසිඩන්ට්. මිස්ටර් ප්‍රෙසිඩන්ට් කියලා. මෙහෙ මිස්ටර් ප්‍රෙසිඩන්ට් කියලා එක ඔය දැන් යූස් කරන්නේ මාකටින් එකක් විදිහට. විදිහට. එහෙනම් තෝ මෙහෙ මේ ඇත්තටම මිස්ටර් ප්‍රෙසිඩන්ට් කියන එක මේ අපේ වැඩවසම් කොන්ද බින්ද සමහර තැන්වල රංජන රාමනායක. ඉතින් රංජන රාමනායක ගැන වෙන කියවීමක් තියෙනවා. හරි හෝ වැරදි. හරි. අනිත් එක රංජන්ට අපිට දෙන්න පුළුවන් අපිට කියන්න පුළුවන් දේ තමයි අර ෆිල්ම් එකයි දේශපාලනේ සමාජ ජීවිතේ ඔක්කොම ටික පොඩ්ඩක් වෙන් කරගන්න කියලා. අන්න ඒකයි මිනිහායි පොඩි එකට අපරාදි නැත්තා. ඔයා ඕක කියද්දිම ඔතනින්ම අල්ලන්න තව කෑල්ලක් තියෙනවා. හරිද? ඒ කියන්නේ ෆිල්ම් එකක් ඇත්ත ලෝකෙට ගෙනාලා ඒ ෆිල්ම් එකේම ජීවත් වෙච්ච තව නළුවෙක් ඉන්නවා. දුටු ගැමුණු. නූතන දුටු ගැමුණු. නෑ දුටු ගැමුණු. නූතන කතාවක් නෑ. කොහොමද දුටු ගැමුණු? මෙයා දුටු ගැමුණු. මේ උද්දික පුතා. ඔව්. උද්දික ප්‍රේමරත්න. මේ 2019 මේ 2019 පස්සේ 2021. 20 හරි 21 කියන්නේ හරිනේ ඡන්දේ තියෙන්නේ කොටාවේ ජනාධිපති වුණාන් පස්සේ. ඒ ඡන්දේදී 3/2කට කිට්ටු වෙන්න ආසන සංඛ්‍යාවක් හම්බ වෙනවා. එතකොට ඒත් එක්ක අනුරාධපුර දිස්ත්‍රික්කෙන් ඇතුළට ආපු එකෙක් තමයි උද්දික ප්‍රේමරත්න. උද්දික ප්‍රේමරත්න. නළුවෙක් විදිහට ඇත්තටම සෑහෙන්න කෙටි කාලයක් ඇතුලේ සෑහෙන්න සාර්ථක වෙච්ච ලංකාවේ සිනමාව ඇතුලේ යම් යම් ඒ කියන්නේ පොඩි පවුලකින් ඇවිල්ලා ඉක්මනට යම් තැනකට ඇවිල්ලා ඒ වගේම තමයි ගොඩක් ශාස්ත්‍රයන් වල දක්ෂතා තියෙන. යාට ගායනය කරන්න පුළුවන්. යාගේ ඒ කියන්නේ පර්සනැලිටි එක ඒ කලාකාරයෙක් විදිහේ තියෙන සමහර දේවල් උද්දික ප්‍රේමරත්නගේ. අපි යම් කිසි ඇගීමකට ලක්කරන්න ඕනේ කිව්වා වගේ සෑහෙන්න ලව් එකක් තිබුණ මිනිස්සේ. මිනිස්සෙක්. කොටිම කිව්වොත් මචං ඔය ලව් එක කොච්චරද කියනවනම් 120,550 ඡන්ද මට මතක විදියට. උතුරු මැද පළාතෙන් අරගෙන තමයි මෙයා පාර්ලිමේන්තුවට එන්නේ. ලේසි නෑනේ. ලේසි නෑ. දැන් උතුරු මැද පළාත ගත්තොත් එහෙම දුමින්ද දිසානායක ඊට පස්සේ ඡන්න ජයසුමන ඊට පස්සේ පතාකියෝ SM චන්ද්‍රසේන නේ. පතාකියෝ වෙනවා.
උතුරුමැද පළාතකින් වගේ ඡන්ද ලක්ෂයක් ගන්නවා කියන එකත් මහා කාරණාවක්. හැබැයි 133,000 වගේ ගත ප්‍රමාණයක් ගන්නවා කියන්නේ ඊටත් වඩා කාරණාවක්. ඒ කියන්නේ මං හිතන්නේ මේ දුටු ගැමුණුට මිනිස්සු ආදරේ කළා. මේ උද්දික ප්‍රේමරත්නට හැබැයි දේශපාලඥයෙක් විදිහට සවයි වෙන්න මහලුක කාලයක් පුළුවන් කමක් ලැබෙන්නේ නෑ. පසුපෙළ මන්ත්‍රීවරයෙක් විදිහට හම්බු වෙන්නේ කතා දෙක තුනයි මට මතක විදිහට. මෙයා එන්නේ මේ විමල් වීරවංශ අප්පා ඒක අමතකුණානේ. මෙයා එන්නේ කොහෙන්ද? මෙයා එන්නේ මෙයාගේ පළවෙනි මම කියද්දිම හොඳයි. එයා එන්නේ නිදහස් පෙරමුණ. මේ ජාතික නිදහස් පෙරමුණ කියන්නේ විමල් වීරවංශගේ ප්‍රධානත්වයෙන් තමයි එන්නේ පාර්ලිමේන්තුවට. එනකොටම මේ මෙයාත් අරන්ගෙන අර ජාතිකවාදී කෑල්ල. මම මෙයාගේ පළවෙනි ස්පීච් එක ඇහුවා පාර්ලිමේන්තු එකේ. මෙයා කියන්නේම මර සිංහල බෞද්ධ ඒක තමයි එන්නේ. දුටු ගැමුණු සීන් එකෙන් තමයි එන්නේ. ඒ කියන්නේ අර ආගම්වාදී ප්‍රශ්න ලංකාවේ ඇති කළ ජාතිවාදී ප්‍රශ්න ඇති කරා. ඒක නිසා තමයි අපි වගේ පාර්ලිමේන්තුවට එන්න ඕනි කියලා හිතුවේ එහෙම කියලා නේ කියන්නේ. හරි. එතකොට හැබැයි මිනිහාගේ කෑල්ලේ පොඩි කියද්දි හරි සහ මිනිහාගේ අන්තිම කාලේ හැසිරීම සහ ඒ වෙච්ච දේවල් එක්ක තේරෙනවා ඇත්තට ආවේ. හරිද? විමල්ලා කරන්නේ බොරුව කියලා තේරුනේ මිනිහට පස්සේ. එහෙම එකක් නැහැ කියන එක තේරුනේ පස්සේ. දැන් ඇත්තරම මේ ඔය අපි අහලා තියෙනවා පරිප්පු කතන්දරයක් එක්ක සෑහෙන බඩීරුම් කණ්ඩ ඕනි කියලා. ඔන්නෝම කියලා සෑහෙන ආන්දෝලනාත්මක ප්‍රශ්නයකට මූණ දුන්නා. පස්සේ පස්සේ වෙනකොට මිනිහට ලංකාවත් එපා වුණා. අන්තිමට කැනඩාවට යන වීසා එකක් ගහගන්න තමුන් තමන්ටම වෙඩි තියාගන්න තත්ත්වයට පත් වුණා කියලා තමයි දැන් මේ තියෙන තත්ත්වයන් එක්ක පැහැදිලිලා තියෙන්නේ. ඒකට කොහෙවත් හිටපු පොලිසියේ ASP කෙනෙක්නේ. ඔව්නේ. ASP කෙනෙකු සම්බන්ධ වෙලා තියෙනවා. දැන් එයාත් පැනලා ඉන්නේ. මෙයාත් පැනලා ඉන්නේ. ආයි ලංකාවට එනවා බොරු දුටු ගැමුණු. උද්දික සමහර තැන්වල අර අපි කතා වෙච්චදී උද්දික අවංකව කතා කරපු තැන් තිබ්බා. හරි. ඒක මං කියන උද්දිකගේ කතා කීපයක් තියෙන්නේ. කීපේ අරන් බලන්න. හැන්සාඩ් එක අරන් බලන්න. උදික කියන්නේ අවංකේ. අවංකකම ඇතුළ කලකිරීම ඇති වෙච්ච මිනිසෙක්. අන්තිමට කර කියා ගන්න දෙයක් නැතුව අර වගේ දෙයකට පවා පෙළඹෙන්න වෙච්ච මිනිසෙක්. ලංකාවේ දේශපාලන ඇතුලේ සරණාගතයෙක් බවට පත් වෙච්ච කෙනෙක් තමයි මේ උද්දික. අර ඒ කියන්නේ ප්‍රේමරත්න කියන්නේ. ඔව්. අර ඒ කියන්නේ මේ අර සමහර අපි ෆිල්ම් වල දැකලා තියෙන මාෆියා එක ඇතුළට ගිහිල්ලා දැන් මාෆියා එකේ ඉන්නවා. දැන් අලුතෙන් එක්කෙනෙක් හරි කොහොම හරි ගිහිල්ලා ඇතුළේ ඉන්නවා. ඊට පස්සේ දැන් මිනිහට එළියට එන්න විදියක් නැහැ. එළියට එන්න විදියක් නැහැ. එක්ක මාෆියා එකෙන්ම මිනිහව ඇතුලෙන් මේ අයින් කරනවා. එහෙම නැත්නම් මිනිහට අර මොකක් හරි සෑහෙන්න ලොකු ස්ට්‍රැටජි එකක් දාලා තමයි ඕකෙන් අයින් වෙන්න වෙන්නේ. ඔව්. ඒ වගේ පික්චර් එකක්නේ දැන් මෙතන තමයි උද්දික ප්‍රේමරත්න ගැන අපිට හැඳින්නේ. ඒ කියන්නේ ඇත්තම කතාව උද්දික ප්‍රේමරත්න කියන්නේ අවංකේක් අවංකකම නිසා උද්දික ප්‍රේමරත්නට මේක කරගන්න බැරි වුණා සහ එතකොට ඒ කියන සමාජය ඇතුලේ යා රිජෙක්ට් වුණා. ඒක ඇතුලේ රසාවක් නැහැ. හරිද? හිටපු තත්ත්වයක් නැහැ. හැමදේම නැති වෙලා ගිය අවස්ථාවක තම අසරණ බවට පත් වෙච්ච චරිතයක් තමයි උද්දික ප්‍රේමරත්න කියලා අපිට හඳුනා ගන්න වෙන්නේ. මේ ඔය කතන්දර ටික ඔක්කොම කතා කරාට පස්සේ අපිට ලංකාවේ දේශපාලන ඇතුලේ තේරුම් ගන්න කාරණා තියෙනවනේ. මේ යම්කිසි විදියකින් යම් ප්‍රසිද්ධත්වයකට ආවා කියලා දේශපාලනය කියන එක එහෙම ලේසි පාසු කෙරුවාවක් නෙවෙයි. ඒක තමයි 2019 ඉන්ටර්ලොක් නන්දේ සපත කරලා අපිට පෙන්නපු කාරණාව. හරි. ජනාධිපතිකම හම්බුණත් මේ කියන පරිචය දේශපාලන පරිචය නැත්තම් දේශපාලනය කරනවා කියන කාරණාව බොරු. හරිද? කලාකාරයෙක් හෝ යම්කිසි ශාස්ත්‍රීයක ප්‍රවීණයෙක් පාර්ලිමේන්තුවට ආවත් ඔහුට දේශපාලන පරිචය කියන එක අනිවාර්ය අංගයක් බවට පත් වෙනවා. ඒ නිසා තමයි මාලනී ෆොන්සේකාට පාර්ලිමේන්තු ඇතුළේ සවයි වෙන්න බැරි වෙන්නේ. උද්දික ප්‍රේමරත්නට පාර්ලිමේන්තු ඇතුළේ සවයි වෙන්න බැරි වෙන්නේ. ඔන්න ඔය කියන කතාවත් එක්ක අපිට ඡන්දදායකයන්ගෙන් තියෙන ඉල්ලීමක් කරා. ඔයා එක පටන් ගන්න. ඔව් අපිට කියන්න තියෙන ඡන්දදායකයන්ට දැන් අපි දැක්කද මේ ජනාධිපතිවරණෙත් එක කාලා. දැන් මේ පාර හැබැයි ඇත්තටම ටිකක් අඩුයි මේ එක පක්ෂයකට සාපේක්ෂව අනිත් පක්ෂවලට එහෙම එකතු වෙනවා. මේ හැබැයි කොහොම වුණත් කියන්න තියෙන්නේ පොඩ්ඩක් හැමතිස්සෙම අර විනිවිද දකින්න කලාකාරයෝ කියන්නේ අපි ආදරය කරන චරිත වුණාට දේශපාලනය සහ අපි රජයක් පත් කර ගැනීම මැතිවරණය මේ ඔක්කොම අර එකට පටලව ගන්න එපා.
අපි අපි හැබතිස්සම අපිට තියෙන ප්‍රීවියස් එක්ස්පිරියන්ස් වලින් අපි අතීතයෙන් පාඩම් ඉගෙනගෙන තියෙනවනේ. එතකොට ඒ ඔක්කොමත් බලලා කලාකාරයෝ කොහෙද ඉන්නේ කියලා විතරක් හිතලා ඡන්ද දෙන්න යන්න එපා. හරි හරි තීරණේ ගන්න තමන්ගේ තියෙන එක්ස්පීරියන්ස් එකෙන්, තමන්ගේ හිස්ටරි එකෙන් කියවන්න බලන්න. එහෙම තමයි අපිට කියන්නේ. හරි. කලාකාරයන්ගේ ඉතිහාසය සහ කලාකාරයන්ගේ දේශපාලනය ගැන අපි අද කතා කරා. මේ කතා කරපු කිසිම දෙයකින් කාටවත් පුද්ගලිකව මඩ ගහන්න අපේ බලාපොරොත්තුවක් හෝ අපේ අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. මේකෙන් දැනුවත් වෙන්න ඕනේ මේ රටේ මිනිස්සු කියන කතාව තමයි අපිට මේ වෙලාවේදී දැනුවත් කරන්න අවශ්‍ය කාරණා බවට පත් වුනේ. රවි, ඔක කියද්දිම කලාකාරයෝ විතරක් නෙමෙයි මේ රටේ ක්‍රීඩකයෝ අපිට මේකෙදි ගන්න පුළුවන් තවත් කුලකයක්. මේ රටේ පූජ්‍ය පක්ෂය අපිට මේක ගන්න පුළුවන් තවත් කුලකයක්. මේ රටේ රණවිරුව අපිට මේක ගන්න පුළුවන් තවත් කුලකයක්. මේ රටේ රාජ්‍ය සේවකයෝ මේකෙම ගන්න පුළුවන් තවත් කුලකයක්. මේ විදිහට විවිධ ශේෂ්ත්‍රවල දැනුම සහ තමුන් එක්ක සහ සමාජය එක්ක තියෙන බැඳීම හදාගත්ත මිනිස්සු අමු අමුවේ තමුන්ගේ ජීවිතේ, ඒ කියන්නේ තමුන් ගොඩනගාගත්ත ඒ තමුන්ගේ ප්‍රතිරූපය විනාශ කරගත්තා. හැබැයි මේ කිසි දෙයකින් රටකට සෙතක් වුණේ නැහැ.